ලුය යපත් දවසක් කඔබට දෙවන්වන්සේ අප දිිසයින් කරන තියන්නේ නිර්මාණය කරලා තියන්නේ ජයගන්නයි අපි දේව දරුව දරුවන් ජයගන්න එක දෙවන්වන්සට සතුටක් ගෞරවයක් අපි දෙවන්වන්සගේ නුපණය යවාන එක දොළහ කියනවා උන්වන්සය පිළිගන්නාට උවන්සගේ දරුවන්මට බලය ලැබෙන කියලා එක යහන් පහේ හතර කියනවා දෙවන්වහන්සේෙන් උපන් යමක් ඇත්්ද එ ලෝකින් ජයගන්නවා කියලා ලෝකින් ජයගෙන තියෙන්නේ අපේ ඇදහිල්ලයි ඉතින් අපි පරාජිත ස්වභාවෙන් සිට සිටීම සහ පරාජිත වචන පැවසීම දෙවන්වහසගේ කැමැත්ත නොවේ උන්වහන්සේ කියන්නේ නොබලා උසස් තැන්වලදේ නිතරම සොයන්න කියලා කොලස්සි තුනේ එක බලන්න උඹබල ිතුස් වහන්ේ සමඟ නැකිටවනු ලැබවු නම් උසස්තැන්නේ තිබන දේවල් සොයාපල්ලා කොහේද තියෙ උසස්තැන්නේ තිබෙන දේ ඔබගේ බයිබලය තුළ ඒවා ස්යන් ඔබ අතේ තියන බයිබලේ මුල් පිටිපත තියෙන්නේ ස්වර්ග ගීතාවල එකසිේ ධනමේ අසු නමය කියනවා ස්වර්ග පිහිටා තිබෙනවා කියලා සටඩ heaven කොලෙස්සි තුනේ දෙක පවසනවා උසස්තැන්නේ තිබෙන දේම සොයන්නලු එකකරන්ති පහළුවේ පනස් හත කියනවා අපට ජය දෙන්නේ දෙවන් වහන්සේ බව ගිඩියොන්ගේ පරාජිත ස්වභාවය දෙවන්වහන්සේ දැක්ක ඌූ පරාජිතව සිතිවේ ඔහුට ආපු වැරදි සිතිවිලි නිසා කෙනකුගේ පරාජිත සිතිවිලි හඳුනාගන්න පුළුවන් වන්නේ ඔහුගේ කටින් පිටවන වචනවලින් විිශ්චකාරය හයේ දොල්හා බලන්න දෙවන් වහන්සේ දූතය ඇවිත් ඔහුට කියනවා දෛරියමත් බලවත් මනුෂ්‍ය ස්වාමින් වහන්සේ උප සමග වන සේක ඇ මානුවල් ලඔබ සමඟයි නමුත් ගිනිියොන්ගේ ප්‍රකාශනය බලන්න ධාතුන්ගෙන පදය ස්වාමින් වහන්සේ අප සමග නම් මේ සියල්ල සිද්ධ වී තිබෙන්නේ මක් නිසාද උන්වහන්සේගේ පුදුම ක්‍රියා කොහිද දැන්නම් ස්වාමීන් වහන්සේ අපෝ අත්හර දමා තිබේ ගිඩියුන් පැමිණ තිබන වාතාපුරණය විශ්වාස කරනවා දෙමන් වන්සේ කියන්නේ මම ඔබ සමඟයි. ධාතුනින් පදේ ස්වාමන්වන්සේක් කියනවා නුබේ බලවත්කමින් ගොස් ඊස්ට්‍රයිල් ගලවා පන්න පාලස්සනි පදය සඳහන් කරන්නේ ගිියුන් තමාව පහලට දමාගන්න ආකාරයයි. ගේ පවුල්ල දිලිඳුයි අපේ ගෙදර කුඩාම කෙනා මම ස්වාමින් වහන්සේ දෛරිය වචන කියනකොට ගිඩියොන් පරාජිත වචන කතා කරනවා. දෙවන් වහන්සේ ඔහුගේ හැකියාව කියනකට ගිඩියොන් නොහුගේ නොහැකියාව කියනවා. එක එොවන් හතරි හතර කියන්නේ තමා තුළ ඉන්න තැනත්තා අපිටට ඉන්න තැනත්තට වඩා බලවත් කියලා. කෙසියෝ ගිඩියන් යුද්ධයට කොස් මිදියන්වරුන් නතින් ඊශ්‍රෑල්වලුන් බේරාගෙන එනවා. ග විසුමේ පෙන්නුම් කරන මේ බෞතික සටන් ජයගන්නම දෙවන්වන්සේගේ කැමැත්තයි. පරාගිත මානසිකත්වය ඉවතලා දෙවන්වහන්සේ මා සමගය යන විශ්වාසයෙන් සටන ජයගන්නා වගේ අපි ජයගන්නා මානසිකත්්‍යයක් ඇති කර ගනමු. දවිත් අද අමාරෝගට පත් වන අවස්ථාවක් බයිබලය සඳහන් කරන. එක සාමිල් තියේ හය ශික්ලක් කියන ස්ථානයේ තාවිත්ගේ භාරය අවසා ධවිත්ගේ මිනිස්සුන්ගේ භාර්ියාවන් ස දරුවන් අමලෙක්පරුන් විසින් වොහල්කමට ගෙනගොස් තිබුණ ඔහුගේ සැනග ධාවිත්ත ගල්ගසන්ට ලෑස්චි වුණා. ධවිත්ත ධවිත් අදහිරී වනවා වෙනුවට ස්වාමන්වහන්සේ තුළ ශක්තිය උපදාගත්තකේනවා. ධවිත් ස්වාමින්වහන්සගෙන් උපදෙස් ගත්තා වාමින් වන්සේ කෙව්වා ලොහු බැඳගෝස් සියල්ල නැවත ලබාගන්න කියලා. දවිත් අයිමුූදේ නවත ලබා ගත්තා. උන්වන්සේ නැවත පිහිටෝන දෙවන් වන්සේ. නිතරම දෛදිය කරන දෙවන් වහන්සේ. ගීතාවලේ විසිතුනේ තුන කියනවා උන්වන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරන සේක කියලා. ජෝයල් දෙකේ විසිපහ කියනවා නාස්ති කලා වෝ අවුරුද්දු මම හොමට නැවත දෙන්නෙම. උන්වහන්සේ කියන්නේ ඥානවන්ත ගුරු කම්පිට යුද්ධය කරපන්න කියලයි. ඉතෝපදස් විස්සේ දහට දෙවන්වහන්සටේ යටත්වී යක්ෂාට විරුද්ධයමු අපේ සටන දිනන සටනකි ඔබට යහපද්දවසාක්.